සම්මා සම්බුදු සරණයි. අද දවසේදීත් අපි සූදානම් මහා ශ්‍රාවිකවෝ වැඩසටහන තුළින් බුද්ධ ශාසනය තුළ අගතැන්පත් තවත් එක් මහරහත් තෙරණින් වහන්සේ නමකගේ ජීවිත කතාවක් සහ එම ජීවිත කතාව තුළින් ඔබේ ජීවිතයට ලබා ගත හැකි ආදර්ශයන් පිළිබඳව කතා බහ කරන්නට. අද දවසේදීත් සුපුරුදු පරිදි අපිත් සමගින් සම්බන්ධ වෙනවා සිවුරුළු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාධිපතිනේ ගරු හාරිස්පත්තියේ කේමදීපා අපේ මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. තෙරුවන් සරණයි. අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ බද්දා කොණ්ඩලකේසි මහරහත් තෙරණින් වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව. අපි අපේ මෑණියන්ගෙන් ඉස්සලාම දැනගනිමු කොයි වගේ විෂයපතයක් කෙරෙහිද මේ බද්දා කොණ්ඩලකේසි තෙරණින් වහන්සේ අගතනතුරු දරලා තිබ්බේ කියලා. ඉශානි, බද්දා කොණ්ඩලකේසි තෙරණින් වහන්සේ කියලා කියන්නේ රහත් භාවයට පෙර අරිහත්ත්වයට කලින් තමන් වහන්සේගේ ජීවිතය තුළ කාන්තාවක් හැටියට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීපු, ඒ වගේම කාලාන්තරයක් අතිශය සුඛෝපභෝගී විදිහට ජීවත් වෙච්ච චරිතයක්. මේ හරි ආන්දෝලනාත්මක තත්ත්වයන් වලට තුඩු දුන්නු අවස්ථා ජීවිතේ පසු කරපු තැනැත්තියක්. එතකොට ඇය මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ අග්‍රස් ශ්‍රාවිකාවක් හැටියට අගතනතුරු ලබා ගන්න විෂයපතය හැටියට ඇයට යෙදෙන්නේ වහා ධර්මය අවබෝධ කරන භික්ෂුණීන් අතර තමයි ඇය අගතනතුරු ලබන්නේ. ඒ උතුම් රහත් තෙරණින් වහන්සේ බද්දා කුණ්ඩලකේසී තෙරණින් වහන්සේ වශයෙන් තමයි අපිට අපදානේ හඳුන ගන්න හම්බ වෙන්නේ. ඇයි මහා පුණ්‍යවන්තියක් වශයෙන් සංසාරයේ බොහෝ කාලයක් දෙවිමිනිස් සුගතියේ සැරිසරු තැනැත්තියක්. ඒ දෙවි මිනිස් සුගතියට අදාළ යම් යම් කරුණු ජීවිතේ පසු කරගෙන ආවට ඇය සුගතිගාමී ජීවිතවල සැරිසරපු පින් නැති තැනැත්තිය. මෙහෙණින් වහන්ස, අපි ඊළඟට දැනගනිමු මේ බද්දා කොණ්ඩලකේසී තෙරණින් වහන්සේගේ අතීත ජීවිත කතාව පිළිබඳව. ඔවිශානි, බද්දා කොණ්ඩලකේසී මහරහත් තෙරණින් වහන්සේ අතීත වශයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයටම දිවෙනවා. එතකොට ඇගේ අතීත කතා ප්‍රවෘත්ති ආරම්භ කරන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයට පෙර කල්ප සියක් දහසකට පෙර ලෝකේ පහළ වෙච්ච පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තමයි ඇය මේ අග්‍රශ්‍රාවිකාවක් කියන්නේ නියත විවරණ ලබන්නේ. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසනුවර ධනවත් සිටුකුලයක උත්පත්ති ඇති කරගන්නවා. ඇයට පුරුද්දක් තිබුණා නිතරම බණ අහන්න යන්න. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ධම්සභා මණ්ඩපයේදී තමන් වහන්සේගේ ශාසනය තුළ වහා ධර්මය අවබෝධ කරන භික්ෂුණීන් වහන්සේලා අතර එක්තරා තෙරණින් වහන්සේ නමක් අග්‍රස්ථානයේ පිහිටවා වදාලා. මේ අවස්ථාව දැකපු මේ තැනැත්තියට ආශාවක් කැමැත්තක් ඇති වුණා, මමත් සම්බුද්ධ ශාසනයක මේ විදිහට වහා ධර්මය අවබෝධ කරන තෙරණින් වහන්සේලා අතර අගතනතුරක් ලබන්න ඕනා කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලැබෙන අගතනතුර, මේ තනතුර ප්‍රාර්ථනා කරන ඇයගේ මේ සිතුවිල්ල පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා ඇයට නියත විවරණ දෙනවා ගෞතම නැමැති සම්බුද්ධ ශාසනයේදී ඔබ ඒ තනතුරට පත් වෙනවා කියලා. ඉතින් මේ කාරණාව ඉටු වෙන බව දැනගත් ඇයට බොහෝ සෙයින් සතුටුයි. කොයි හරි කාලෙක දැන් මේ පැතුම ඉටු වෙනවනේ. ඉතින් ඒ නිසා ඇය මොකද කරන්නේ, බොහෝම පින්කම් සිද්ධ කරගන්නවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී. ඊට පස්සේ ඒයින් චුත වෙලා ඒ කර්මානුරූපීව කරගත්ත පින් දහං අනුව ඇය ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. තවුතිසා දෙව්ලොවේ උත්පත්ති ඇති කරන ඇය එහි පවතින තාක් ආයුෂ ගෙවලා ඊළඟට යාම දෙව්ලොව උපදිනවා. යාමයෙන් තුසිතයට, තුසිතයෙන් නිම්මාන රතියට, නිම්මාන රතියෙන් වසවත්තියට, මේ විදිහට දෙව්ලොවෙන් දෙව්ලොවට තමන්ගේ ජීවිත භවගමන තුළ උත්පත්ති ඇති කර ගනිමින් සුගතිගාමීව සැප සම්පත් භුක්ති විඳින්මින් ඇයගේ ජීවිත කාලය ගත වෙනවා. ඒ වගේම තමයි ඒ ඉපදින හැමතැනම ඉශානි විශේෂත්වයක් තිබුණා. ඇය මොන දෙව්ලොවට ගියත් මනුස්ස ලෝකෙට ආපු අවස්ථා තිබුණා. ඒ මනුලොවට ආවත් ඇය ඒ හැමතැනකම ඉන්න රජවරුන්ට, දැන් දෙව්ලොව නම් දිව්‍ය රාජවරුන්ට අග්‍රමහේෂිකාව වෙලා
තමයි උපදින්නේ. එතකොට මනුස්ස ලෝකයට ආව නම් මනුස්ස ලෝකෙත් සක්විති රජවරුන්ට බිසව වෙලා, ඒ වගේම මාණ්ඩලික රජවරුන්ට බිසව වෙලා, මේ වගේ රාජකීය සම්භවයක් ඇතිව රාජ පූජිත විදිහට තමයි අයගේ උත්පත්ති ඇති කරගන්නේ. ඒ වගේම දෙව්මිනිස් දෙගතියේ සැප සම්පත් ඇතිව කල්ප ගානක් සසර සැරිසරලා මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ බරණැස බුද්ධ උපස්ථායක වෙච්ච රජ කෙනෙක් තමයි කිකී රජුරුව කියලා කියන්නේ. මේ කිකී රජුරුවන්ට දාව දියණිවරු 7 දෙනෙක් උපදිනවා. මේ 7 දෙනාගෙන් 4 වෙනි දියණිය බික්කුදාසී හැටියට තමයි අය හැඳින්වෙන්නේ. මේ බික්කුදාසී හැටියට උපදින මේ තැනැත්තිය. එතකොට මේ දියණිවරු 7 දෙනාටම තිබුණ පුරුද්ද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න යනවා. ඉතින් බණ අහලා දන් දීලා පිරිවෙන් පූජා කරලා ඇය මේ කාශ්‍යප බුද්ධ ශාසනය තුලත් ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට බුද්ධ උපස්ථාන කරන්න වාසනාව භාග්‍ය උදා කරගත් තැනැත්තියක්. මේ දියණිවරු 7 දෙනාටම ඌමනාව තිබුණා ඉශානි පැවිදි වෙන්න. මේ බික්කුදාසී කියන මේ දියණිය තාත්තගෙන් ගිහින් අහනවා රජුරුවන්ගෙන් කිකී රජුරුවන්ගෙන් මේ පැවිදි වෙන්න අවසර තියෙනවද කියලා. ඉතින් තාත්තා කැමති වෙන්නේ නැහැ මේ දරුවෝ 7 දෙනාගෙන් එක්කෙනෙකුට මහාන වෙන්න ලැබෙන්නේ. තාත්තා අකමැති වෙනවා. ඒ අකමැති වීම මත මෑය අවුරුදු 20000ක් වෙනකොට ඒ වෙද්දි මනුස්ස ලෝකේ ආයුෂ. ඒ අවුරුදු 20000ම කුමරි බඹසර රැකගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් තමයි ගත කරන්නේ. ධර්මානුකූලව තමන්ගේ ගිහි ජීවිතය ගත කරගෙන ගියා. ඒ ජීවිතයෙන් අත මිදිලා ඉන් අනතුරු අය නැවත තවතිසා දෙව්ලොවේ උත්පත්ති ඇති කරනවා. බුද්ධාන්තරයක්ම තවතිසා දිව්‍ය ලෝකයේ දිවසැප භුක්ති විඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ මනුස්ස ලෝකේ රජගහනුවර මහා ධනය තියෙන සිටු ගෙදරක දියණියක් විදිහට උපදිනවා. ඇය නමින් බද්දා කියලා තමයි හැඳින්වෙන්නේ. මෙහෙණින් වහන්සේ බුදු උපත සිදු වූ කාලයේදී ඇගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගත්තේ කොයි වගේ ආකාරයකටද? ඔවිශානි බොහෝම යස ඉසුරු තිබුණු සිටු සම්පත් තිබුණු දෙවගණක් බඳු මනා රෝසප්පුවකින් යුක්තව වැඩුණු ඇය අතිශයින්ම රූපත් වූවා. කොයි තරම් ලස්සනයිද කියනවනම් දකින දකින අයගේ net වසඟ කරගත්තා, වශී කරගත්තා. ඉතින් මේ ලක්ෂණය නිසා ඇගේ පැවැත්මත් ළමා වයස පහු කරගෙන එනකොට දඟකාර ගතිය වැඩි. ඉතින් බොහෝම ලස්සන රෝසප්පුවකින් යුක්තයි, හුරතල් දඟකාරයි. ඒ නිසා මේ මව්පියන්ට ඇයව ආරක්ෂා කරගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. ඒ ඇගේ ආරක්ෂාව පිළිබඳව සලකපු මේ මව්පියන් මොකද කරේ? සිටු මැඳුරේ සත්මහල් ප්‍රාසාදයේ ඉහළම මාලයේ ඇයව නතර කළා. නතර කරලා රැකවල් දාලා ඇයව ආරක්ෂිතව හදා වඩා ගත්තා. මේ සිටු ගෙදරට හිටපු එකම දියණිය. ඒ නිසා මව්පියෝ ගොඩක් ආදරේ ඇයට. ඉතින් මේ සියලුම රැකවල් යොදලා ඇයව යෞවනියක් හැටියට වර්ධනය වුණා. මව්පියන් ගොඩාක් ආදරය කරපු ඇය භද්‍රා කියන නමින් හැඳින්වුණා. යෞවන වයසට පත් වෙලා ඇය මේ සිව්මැඳුරු කවුළුවෙන් පල්ලෙහා වීදිය බලාගෙන ඉන්නවා. දැන් ඉතින් එළියට බහින්න විදිහක් නැහැනේ, ආරක්ෂාව දාලා එහෙම නින්නේ. ඒ නිසා ඇය සිව්මැඳුරු කවුළුවෙන් අවට පරිසරයේ සිරි නරඹනවා. දවසක් දකිනවා මේ පල්ලෙහා වීදියක ඇරගෙන යනවා මේ සොරෙක්. සොරෙක් ඇරන් යනවා රාජානින් මරණ දඬුවනේ නියම වෙච්චි ස්වරූපයක්. එතකොට ඒ කාලේ සොරුන්ට දීපු එක දඬුවමක් තමයි මරණීය දඬනය. එතකොට මරණ තැනට ඒ රාජපුරුෂයන් විසින් රටේ ඉන්න අනිත් අයට දැන ගැනීම පිණිස අඬ බෙර වයමින් මල් මාලා පළඳවල රතු පාට මේ විදිහට ඒ ස්වරූපය මරන්න අරගෙන යන ස්වරූපයකට පත් කරලා ඔහු අරගෙන යනවා. එතකොට මේ අරගෙන යන්නේ ඒ වෙනකොට ඒ රටේ හිටපු රජුරුවන්ගේ පුරෝහිතගේ පුත්‍ර රත්නය. පුරෝහිතගේ ඒ පුරෝහිත තුමාට පුතා ඉපදෙන දවසේ සොර නැකතින් තමයි මේ පුතා ඉපදෙනවා කියන්නේ. ඉතින් ඒ උපන් වෙලාවේ මුළු රටේම තිබුණු ආයුධ දිලිහෙනවා. දිලිහුණාම රජුරෝ බියටපත් වෙනවා. මේ රාජමාලිගාවේ සියලු ආයුධ දිලිහින්න පටන් ගත්තා එකපාරම. ඒ නිසා බයටපත් වෙච්ච රජුරෝ පුරෝහිතගෙන් අහනවා මොකක්ද ඒ උනේ, ඇයි එහෙම උනේ කියලා. ඒ වෙලාවේ පුරෝහිත පැහැදිලි කරනවා දේවයන් වහන්සේ මේ මට පුතෙක් උපන්නා. ඔහු සොර නැකතින් ඉපදුනේ. ඉතින් ඒ වෙලාවේ මේ රජමැදුර විතරක් නෙමෙයි මුළු රටේම ආයුධ දිලිස්සුණා කියලා.
ඊට පස්සේ අහනවා මේ පුතාගෙන් මට අනතුරක් තියෙනවද කියලා. එතකොට පුරෝහිතතුමා කියනවා නෑ දේවයන් වහන්ස, ඔබතුමාට අන්තරාවක් නෑ, එහෙනම් ආරක්ෂා කරන්න කිව්වා, ඇති දෙඩි කරන්න කිව්වා. කොහොම නමුත් මේ දරුවා තරුණ වයසට එනකොට ධාමරික විදිහට, දරුණු විදිහට රටේ මංකොල්ලා කමින් සොරකමේ යෙදෙන්න පටන් ගත්තා. ඉතින් රජ්ජුරුවෝ මෙයාව අල්ලලා මේ යවනවා දැන් මරණ දණ්ඩණයට නියම කරලා, මරණ තැනට සොරුන් හෙළලා මරණ තැනට ඇරගෙන යනවා. දැන් අර උඩුමාලට වෙලා සත්මහල් ප්‍රාසාදයේ ඉහළ මාලයට වෙලා පහළ වීතිය දිහා බලාගෙන ඉන්න මේ භද්‍ර යෞවනිය දකිනවා මේ කඩවසම් සොරේ පල්ලෙහා පාරේ ඇරගෙන යනවා. ඇයට දැක්ක ගමන් අනුරාගී සිතක් පහළ වුණා. ඇය මේ යෞවන මදයෙන් මුසපත් වෙලා සද්ධර්මාලංකාරයේ සද්ධර්ම රත්නාවලියේදී සඳහන් කරන්නේ ඌම පතා බතුත් නොකා යහනට වැඩි වැදහොත්තේ කියලා. ඒ කියන්නේ හම්බුනේ අරයා හම්බුණා තමයි මං ජීවත් වෙන්නේ, නැතිනම් ජීවත් වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් ඇය යහන මත වැතිරිලා මහා හයියෙන් අඬන්න පටන් ගත්තා. දැන් හිතේ දුකනේ, තව සුළු මොහොතකින් ලැබෙනවද නොලැබෙනවද කියන තීරණේ තියෙනවා. ඉතින් මරණයට අරන් යන කෙනේ අම්මයි තාත්තයි දෙන්න මේ හැඳීම අහලා ගිහින් අහනවා දියණියගෙන් මොකක් නිසාද මේ. ඒ වෙලාවේදී කියනවා මෑණියනි පියාණෙනි අර පහළ ඇරගෙන යන ඒ සොරාව තරුණයාව ලදොත් ජීවත් වෙනවා, නැත්තම් මගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඉතින් ගෙදරට හිටපු එකම දැරිවිය අම්මා තාත්තා ගොඩාක් ආදරෙයි. ඒ නිසා මොකද කරේ, දහසක් බැඳි පියල්ලා රාජපුරුෂයන්ට අල්ලස් විදිහට දීලා තාත්තා දුවට කියනවා නාඩා ඉන්න අපි ගෙනල්ලා දෙන්නම් කියලා මේ සොරාව නිදහස් කරගන්නවා. නිදහස් කරගෙන සුවඳ පැනින් අහවල සරුව ආභරණයෙන් සරසලා සිටුකුලේට ගැලපෙන විදිහට, ඉතින් ඔහුට අමුත්තක් නෙමෙයි මේ පුරෝහිත තැනගේ දරුවෙක්නේ, ගෙනල්ලා මේ සිටු කුමරියට හොර රහසේම සරණ පාවලා දෙනවා. ඉතින් ඇයගේ ඌමනාව මනදොල සම්පූර්ණ වුණ නිසා ඇය බොහෝම සතුටින් මේ සොරත් එක්ක කාලය ගත කරගෙන යනවා. ඒ කාලය ගත කරගෙන ටික කාලයක් යනකොට මේ සොරාට සිතක් පහළ වෙනවා, හිත වෙනස් වෙනවා. ඔහුට වමනා වෙනවා මේ සිටු කුමරියගේ ආභරණ ටික හොරෙන් අරගෙන පැනලා යන්න. ඉතින් ඒ සොර සිත ඔහුට පහළ වුණාට පස්සේ ඔහු කල්පනා කරනවා මේකට උපක්‍රමයක් ඕනේ. ඉතින් සිටු කුමරිය බොහොම ආදරෙන් දැන් තමන්ගේ ස්වාමියාට කෑම බීම හදලා දෙනවා, ආභරණ සපයලා දෙනවා, ඕන එපාකම් සියල්ලක් ඉටු කරලා දෙනවා. දැන් මේ බොහොම ප්‍රේමාන්විතව ඇති කරගත්ත බැඳීමක්නේ. ඉතින් කාලයක් ගත වෙලා යනකොට මේ සොරාගේ මේ සිතුවිල්ල මුදුන් පමුණවා ගන්න හිතාගෙන සොරා කියනවා සිටු කුමරියට, "සොඳුරිය, මම එදා රාජපුරුෂයන් එක්ක මරණ තැනට අරගෙන යනකොට හොරුන් හෙළලා මරණ ඒ පර්වතයේ ඉන්න දෙවඟන අධිග්‍රහිත දෙවියට බාරයක් වෙනවා" කියනවා. "මොකක්ද වෙන බාරය? මගේ ජීවිතේ රැකලා දුන්නොත් මම මේ වගේ බලි පූජාවක් කරනවා කියලා, පූජාවක් තියනවා කියලා බාරයක් වුණා. ඉතින් ඒ බාරේ බලයෙන් මම එතනින් නිදහස් වුණා. ඒ විතරක් නෙමෙයි සොඳුරු බිරිඳකුත් ලැබුවා. ඒ නිසා අපි බාරේ ඔප්පු කරන්න යන්න කියලා." ඉතින් මෙහෙම අරගෙන ගිහිල්ලා ඇයව පිරිස අතරින් හුදකලා කරගෙන මේ බාරේ ඔප්පු කරන තැනට ගිහිල්ලා ඇයව මරණයටපත් කරන්න සූදානම් වෙනවා. එතකොට කියනවා ඇයට මෝඩ තැනැත්තිය, "මම මේ බාරයක් ඔප්පු කරන්න ආගමනක් නෙමෙයි, උන්නුඹව මරණයටපත් කරලා ආභරණ අරගෙන යන්නයි ආවේ" කියලා. ඉතින් ඒ වෙලාවේ ඇය බොහොම බුද්ධිමත්ව තීරණය කරනවා මේ ගොඩක් ආදරය කරපු තැනැත්තා. නමුත් ඇය ඒ සිත ඇගේ පසකින් තියලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න කල්පනා කරනවා. මරණින් ගලවගෙනත් මේ වගේ කෘතවේදී බවක් නැතිව පවිටු විදිහට ජීවත් වෙන තැනැත්තෙක්, ඒ නිසා මොහුගෙන් මට පළක් නැහැ කියලා ඇය උපක්‍රමශීලී වෙනවා. උපක්‍රමශීලී වෙලා ඇය කියනවා, "ස්වාමීනි, එහෙමනම් මේ මාව දාසියක් හැටියට සලකන්න, මගේ මේ ඔක්කොම ආභරණ ගන්න, මට ජීවිතය දෙන්න" කියලා. නමුත් ඔහු සූදානම් නැහැ. ඒ නිසා ඇය අවසාන වශයෙන් ඉල්ලනවා, "ස්වාමීනි, එහෙනම් අපි දෙන්නගේ ආය හමුවීමක් නැහැ. මම ඔබට ගොඩක් ප්‍රේම කළා. ඒ නිසා මට අවසාන වරටත් ඔබව සිප වැළඳ ගන්න, ඔබව වන්දනා කර ගන්න අවස්ථාව දෙන්න" කියලා. ඉතින් සොරා සිත්සේ වැඳගනු කියලා ඉන්නවා. ඊට පස්සේ මෙයා වටේට හොඳට ප්‍රදක්ෂිණා කරලා ඔහුව වැළඳ ගන්න ආකාරයක් දක්වලා පිටුපසට ඇවිල්ලා අර හොරුන් හෙළන ගල පහලට තමන්ගේ ශරීරයේ තියෙන සියලු වීරිය දාලා මේ පුරුෂයාව තල්ලු කළා. ඉතින් ඔහු
ඒ ගලමත් ගලින් පෙරලිලා මරණයට පත් වුණා. මේ ගලට අධිගෘහිත දේවතාවා ඒ වෙලාවේ ගාථාවකින් පැවසුවා කියනවා, මේ හැම තැනම පුරුෂයාම පණ්ඩිත වෙන්නේ නැහැ, ස්ත්‍රියත් ඒ තැන විචක්ෂණශීලීව පණ්ඩිතව කටයුතු කරනවා කියලා. ඇයට නැවත සිටු ගෙදරට යන්න බෑ. ඇය පරිබ්‍රාජිකාරාමයකට ගියා. ගිහිල්ලා එතන නිගණ්ඨාරාමයකට ගියා. ගිහිල්ලා එතන පැවිදි වෙනවා. පැවිදි වෙලා වසර ගණනාවක් මේ නිගණ්ඨ දහම ඉගෙනගෙන වාද විවාද කරන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන අවසානයේ සැරියුත් මහරහතන් වහන්සේ එක්ක වාද කරලා ඒ පැරදෙනවා. පැරදුනාට පස්සේ ඒ ඔස්සේ ඇයව බුදුරජාණන් වහන්සේ ළඟට යොමු වෙනවා. තථාගතයන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඇය උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. රහත් භාවයට පත් වෙලා ඇය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා, මට පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් ගිහිව රහත් වෙලා පැවිදි භාවයකට පත් නොවි පරිබ්‍රාජක නිගණ්ඨ වේශයෙන් ඉඳගෙන රහත් වෙලා ඇය මේ සම්බුද්ධ ශාසනයේ මේ රහත් තෙරණින් වහන්සේ නමක් විදිහට පැවිදි භූමියට පත් වෙනවා. පැවිදි භූමියට පත් වුණායින් පස්සේ තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු එකම ධර්මයකින් උන්වහන්සේ දේශනා කරනවා, මේ ලෝකේ අර්ථය පිණිස නොවන අනර්ථය පිණිස වෙන ගාථා දහසක්. දැන් මෙයා වාද දහසක් වාද ප්‍රතිමණ්ඩණය කරන කෙනෙක්, වාද දහහක් ඉගෙනගෙන තිබුණා. ඉතින් තථාගතයන් වහන්සේ ගාථාවකින් දේශනා කරනවා, මේ අර්ථ ශූන්‍ය විදිහේ ගාථාවන් දහසක් කියනවට වඩා, අහනවට වඩා, ඒ ගාථාවල තේරුම් දැනගන්නවට වඩා හිත නිවන විදිහේ, නිවනට ජීවිත ලංකරන විදිහේ ගාථාවක එක පදයකුත් ශ්‍රේෂ්ඨ වෙනවා කියලා. මේ පද හතරක ගාථාවක් ඇහෙන සැනින් ඇය මේ ධර්මය අවබෝධ කළා කියන කාරණාව මුළු රටේම ප්‍රසිද්ධ වෙලා යනවා. ඒ කාරණාව මුල් කරගෙන ඇයගේ සාංසාරික ප්‍රාර්ථනාවන් අනුව තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනය තුළ වහා ධර්මය අවබෝධ කරන භික්ෂුණීන් වහන්සේලා අතර භද්‍රා කුණ්ඩලකේසී තෙරණින් වහන්සේ අග්‍රස්ථානයේ පිහිටවනවා. එහෙමයි නේද මාස? අද දවසේදී අපි කතා කරපු මේ බද්දා කුණ්ඩලකේසී තෙරණින් වහන්සේගේ ජීවිත කතාව තුළින් අපිව නරඹන ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් ජීවිත ආදර්ශ මොන වගේද මෑණියනි? ඔව්, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන්ම පින් කරගෙන ආපු තැනැත්තියක්. නමුත් දෙව්මිනිස් දෙගතියේ බොහෝ කාලයක් ජීවිතේ සැරිසරුවත්, උපන් ආත්ම භාවයන්වල රජවරුන්ගේ අගමෙහෙසිය වෙලා හිටියත්, නිවන් දකින ජීවිතයේ ඇයගේ අතිනතගත් සිදුවීම සොරෙකු සමග තමයි සිද්ධ වුණේ. ඊළඟට තමන්ගේ ජීවිතයට පාප මිත්‍රයෙකු සමග තමයි සිද්ධ වුණේ. ඇය අවසානයේ තමන්ගේ ස්වාමියා තමන් අතින් මරණයට පත් කරනවා. මේ වගේ ජීවිතයේ විවිධ අවස්ථා පහු කරන්න සමහර වෙලාවට අපි ප්‍රාර්ථනා නොකරන, බලාපොරොත්තු නොවන, අපි කවදාකවත් හිතපු නැති විදිහේ අවස්ථාවලට ජීවිතේ මුණ දෙන්න වෙන්න පුළුවන් කාට වුණත්. නමුත් තේරුම් ගත යුතු කාරණාව තමයි, මනුස්ස ජීවිතයට ආව ඔබ ධර්මයේ නැති යුගයක නෙමෙයි ඉන්නේ, ධර්මයේ පවතින යුගයක ඉන්නේ. පෙර කරන ලද පින් තිබුණු නිසා ඇයත් අවසානයේ නිවැරදි මඟට යොමු වුණා. තමන්ට ආව කල්යාණ මිත්‍රකම, පාප මිතුරු වේශයකින් ආව කල්යාණ මිත්‍ර බවක් තමයි ඇය මේ මගෙහි හසුරුවාවේ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථා හැමෝගෙම ජීවිතවලට එන්න පුළුවන්. අන්න එවන් අවස්ථාවල බුද්ධිමත්ව විචක්ෂණශීලීව තමන්ගේ ජීවිතය ගැන තීරණ අරගෙන මේ ධර්මයේ සැනසෙල්ල ඇති කරගන්න කියන පණිවිඩය තමයි අපිට මේ දහම් කතාව තුළින්, චරිත කතාව තුළින් සමාජයට දෙන්න තියෙන්නේ. එහෙමයි මෙහෙනින් මහස. අද දවසේදී මහා ශ්‍රාවිකාවෝ වැඩසටහන සමගින් සම්බන්ධ වුණු සිවුරුළු මුල්ල ශ්‍රී සම්බෝධි ගංගාරාමාධිපතිනි ගරු හාරිස්පත්තුවේ කේමදීපාපේ මෑණියන් වහන්සේට ඉතමන් නමස්කාර පෝරක ස්තුතිය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස. ලබන සතියේදී තෙරණින් වහන්සේ නමකගේ ජීවිත කතා ප්‍රවෘත්තියක් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් අදට මහා ශ්‍රාවිකාවෝ වැඩසටහන තුළින් අපි සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.